සමගින් ජේසු සමිඳුන්. ගෙවමු එක විනාඩිය. නාස්සිකාර පුත්‍රයාගේ කතන්දරේ අපිට අමතකම වෙන චරිතයට පණ දෙන්නට අද මට හිතුණා. ඒ තමයි මේ කතාවේ තුන්වන චරිතය වෙන ලොකු පුතා. නැතිවෙච්ච මල්ලිගේ හිස්තැන නොදැනුණු පොඩි පුතා, නැතිවෙච්ච දුකින් හෙම්බත්තුණු තාත්තගේ අඳුනාව නොයහුණු, නැතිවෙච්ච මල්ලි ගෙදර ආපුවම ඒ සතුට බෙදා ගන්නට බැරි ලොකු අයියලා හිටියේ සුදු බයිබලෙ විතරක් නෙමෙයි නේද? නාස්තිකාර දරුවන්ට අද ගෙදරට එන්නට බැරි වෙලා තියෙන්නේ. තාත්තා කෙනෙකුට නැතිවෙච්ච දරුවන්ව අහිමි වෙලා තියෙන්නේ අද කාලේ ලොකු අයියලා හින්දා නෙවෙයිද? ආදරයට වඩා නීතියට වැඩ කරන, සහෝදර කම්වලට වඩා තරකල වස්සගේ මස් වලට ආදරය කරන ලොකු අයියලා හින්දා මහ ගෙදරට එන්නට බැරිව ඉන්න නාසිකාර සහෝදරයෝ අද කොච්චරනම් ඉන්නවද?